මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් 16 ආරම්භක පිතිකරන යුගලයන් ICC විසින් ශ්‍රේණිගත කිරීමකට ලක් කරමින් ලිපියක් පළ කර තිබෙනවා. එෙහි විශේෂයෙන්ම දක්වපු දක්ෂතා එවැගේම එම පිතිකරුවන් දෙදෙනා සිටින 2020 ශ්‍රේණිගත කිරීම මේ වගේ දේවල් සැලකිල්ලට ගෙන තිබෙනවා. එවැගේම ඉදිරියේදී දක්වන දක්ෂතා අනුමාන කරමිනුත් මෙයට කරුණු එකතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ කණ්ඩායම් 16 අංක 1 බවට පත් කර තිබෙන්නේ ICC විසින් පකිස්තානු ආරම්භක පිතිකරන යුගලය. ඒ කිසිම විවාදයක් නැහැ. මොකද අංක 1 පිතිකරුවා මොහමඩ් රිස්වාන්, හිටපු අංක 1 පිතිකරුවා බාබර් රසම්, දැන් අංක 3. මේ ඔවුන් දෙදෙනා තමයි මෙවර ලෝක කුසලානයේ හොඳම ආරම්භක පිතිකරුවන් දෙදෙනා විදිහට ICC නම් කරන්නේ. එය කිසිම විවාදයක් නැහැ. මොකද ඔවුන් දෙදෙනා තරඟයක් ක්‍රීඩා කරොත් නැත්නම් තරඟයක වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තොත් පකිස්තානය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා අවසාන කාල පරිච්ඡේදයේ තුලම. ඉතින් ඔවුන් එකවන විට අංක 2 බවට පත් වී තිබෙන්නේ ඉන්දියානු ආරම්භක පිතිකරන යුගලයේ ඒකේ රාහුල් සහ රෝහිත් ශර්මා. ICC ශ්‍රේණිගත කිරීමවල තරමක් පසුපසින් සිටින්නේ දෙදෙනාම රාහුල් 14, රෝහිත් ශර්මා 16. නමුත් ඔවුන් දෙදෙනාගේ මේ වසරේ දක්ෂතා 90 සහ අනුමාන සමග ඉන්දියාව අංක 2 බවට පත් වී තිබෙනවා. ඉන් අනතුරු අංක 3 නව ශ්‍රීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඩොන් කොන්වේ සහ මාටින් ගප්ටිල්. කොන්වේ අංක 7, ගප්ටිල් අංක 10 20 ශ්‍රේණිගත කිරීමවල මේ යුගලයේ අංක 3 බවට පත් වී තිබෙනවා. ඉන් අනතුරු අංක 4 බවට පත්වන්නේ ලෝක ශූර ඕස්ට්‍රේලියාව අරොන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර්. ෆින්ච් ශ්‍රේණිගත කිරීමවල අංක 6, වෝන නම් සිටින්නේ පසුපසින්. ඔහු සිටින්නේ 48. මොකද අවසාන කාලයේදී ඔහු ඒ තරම් ලකුණු අතර සිටියේ නැති නිසා මේ T20 ශ්‍රේණිගත කිරීමවල ඔහු පසුපසට ඇදී ගොස් තිබෙනවා. ඒ වගේම පින්ච් අවසාන තරඟ පහ ගත්තාම එක අර්ධ ශතකයක් විතරයි ලබාගෙන තිබෙන්නේ. ඔහුත් යම් පසුබෑමක සිටිනවා අවසාන කාලයේදී. නමුත් මේ යුගලේ තමයි අංක 4 සිටින්නේ. අංක 5 සිටින්නේ ශ්‍රී ලංකාවේ නවක ආරම්භක පිතිකරුවන් දෙදෙනා. ඒ විශේෂත්වයක් පැතුම් නිස්සංක අංක 8 සිටින්නේ ශ්‍රේණිගත කිරීමවල කුසල් මෙන්ඩි සංක 56 සිටින්නේ. නමුත් පැතුම් නිස්සංක අවසාන ඉනිම් පහ බලපුවාම 8:55 නොදෙවි 52, 35, 20 විදිහට සඳහන් වෙනවා. ඒ වගේම කුසල් මෙන්ඩිස්ගේ අවසාන ඉනිම් පහ 0.2ක්, ඉනානතුරු 57ක්, 36ක්, 60ක් විදිහට සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන්නේ අවසාන ආසියානු කුසලානයේදී දැක් වූ දක්ෂතා මේ ආරම්භක පිතිකරන යුගලය. ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීම ගත්තහම මේ ලෝක කුසලානයේ ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ කාර්යයක් වගේම කැපී පෙනෙන ආරම්භක පිතිකරන යුගලයක් බවට පත්වේවි කියා ICC විසින් අනුමාන කරනවා. ඒ අනුව ඔවුන් අංක 5 බවට පත් වී තිබෙනවා. අංක 6 ඇෆ්ගනිස්තානයේ ගුරුබාස් සහ සසයි. අංක 7 එංගලන්තය. එංගලන්තයේ ආරම්භක පිතිකරන යුගලයේ තරමක් මාරු වෙලා තියෙනවා. මොකද ඇලෙක්ස් හෙල්ස් නැවතත් කණ්ඩායමට පැමිණ තිබෙනවා. ජොස් බට්ලර් සහ හෙල්ස්, බට්ලර් 26 සිටින්නේ ශ්‍රේණිගත කිරීමවල, හෙල්ස් 166 සිටින්නේ. ඔහු කාලයක් ජාත්‍යන්තර 2020 කණ්ඩායමෙන් ඉවත් වී සිටියා. කෙසේ වෙතත් මේ දෙදෙනා අංක 7 බවට පත් වී තිබෙනවා. අනෙක් කාරණය තමයි ශ්‍රී ලංකාවට පහළින් එංගලන්තය සිටින්නේ. ඉන් අනතුරු අංක 8 දකුණු අප්‍රිකාව, එයත් විශේෂත්වයක් ඩිකොක් සහ බවුමා විදිහට තමයි සඳහන් කර තිබෙන්නේ ආරම්භක පිතිකරන යුගලය. ඩිකොක් අංක 12 ශ්‍රේණිගත කිරීමවල, බවුමා නායකයා 89. නමුත් මේ ටෙම්බ බවුමා ඒ තරම් ලකුණු අතර නැහැ. මිනිසා තමයි මුන් දෙදෙනා පහළට යන්නට ඇත්තේ. අංක 8 ඉනතුරු අංක 9 අයර්ලන්තය, චලින් සහ බල්බරයින්. අංක 10 එක්සත් අරාබි එමිරාජ්‍ය. අංක 11 කුදෙව් කණ්ඩායම, බ්‍රෙන්ඩන් කින් සහ කයිමේස් මිත් නවක ආරම්භක පිතිකරුවන් දෙන්නෙක්. නමුත් බ්‍රෙන්ඩන් කින් ශ්‍රේණිගත කිරීමවල 19 සිටිනවා, කයිමේස් 76 සිටින්නේ. ඉන අනතුරුව 12 ස්කොට්ලන්තය, 13 සිම්බාබ්වේ, 14 නෙදර්ලන්තය, 15 බංග්ලාදේශය. අවසානයටම වැටී තිබෙනවා බංග්ලාදේශය. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් විදිහට මෙහෙදී හසන් මිරාස්, සබිර් රෙහමාන් තමයි නම් කරන්නේ. ඉතින් මේ සබිර් රෙහමාන්ගේ 2020 ශ්‍රේණිගත කිරීම ගැන ඔබට කිව්වොත් ඔහු සිටින්නේ 589 වෙන තැන. ඒ වගේම මෙහෙදී හසන් මිරාස් සිටින්නේ 151 වෙනි තැන. ඉතින් බංග්ලාදේශය ගත්තාම තාම පහතට වැටී තිබෙනවා. මේ කණ්ඩායම් 16 අතරනුත් නැමිබියාවට පමණයි ඔවුන් උඩට ඇවිත් තිබෙන්නේ.
පහළොස්වන ස්ථානයේ ඉතින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට කොමක්ද උනේ කියන එකත් අපට වෙලාවකට සිතනවා කොමුණත් නැමීබියාව 16 ඒ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අවසාන ඉලක්කමට වැටී තිබෙනවා ICC විශේෂ ලිපියක් මගින් තමයි මේ ශ්‍රේණිගත කිරීම කර තිබෙන්නේ ආරම්භක පිතිකරන යුගලයන් මෙවර ලෝක කුසලානයට සහභාගී වන channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න